කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද. සුබ උදෑසනක් වේවා ඔබ හැම දෙනාටම. තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බෙලෙන් සියලු දෙවියන්ගේ දේව රැකවරණයෙන් යහපතක් සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා කියලා අපි මේ පින්බර උදෑසනයේදී හැම දෙනාටම ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි, මොහොතක් සිතන්න සිත ගැන. ජීවිතයේ කුඩා කාලින්දලම අපි අවධානය යොමු කළේ අපේ කයට, සිරුරට. නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ හිත ගැන හිතන වෙලා වෙනකොට තමන්ට ගතත් අහිමි වෙලා හිතත් අහිමි වෙලා චුතිසිත. අපි අවසාන චිත්තය පහන් සිතක්, කුසල් සිතක්, පින් සිතක් බවට පත් කරගන්නට හදන්නේ අපිට ගතත් සිතත් දෙකම අහිමි වෙලා යන මොහොතේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත ගැන, මේ අද දවස ගැන විශ්වාස කරන්න. මේ මොහොත ගැන, අද දවස ගැන හිතලා විශ්වාස කරලා පින් දහම් වල නිරත වෙන්න, කුසල් දහම් රැස් කරන්න. පින්නතුනි, මේ හිත ගැන හිතන්න පොඩ්ඩක් කොහොම නවතින්න. ඔබ මොනවද මේ හිත ගැන හිතන්නේ? මොනවද ඔබේ හිතේ පවතින්නේ? ඔබේ හිතේ පවතින්නේ බරගතියක්ද? එහෙමත් නැත්නම් සැහැල්ලු බවක්ද? මේ හිත බර වෙන්නේ මොනවයින්ද? මේ සිතේ බර සැහැල්ලු වෙන්නේ මොනවයින්ද කියන එක ගැන අපි පළමුව මොහොතකට කල්පනා කරමු. බුද්ධ දේශනාවට අනුව නම් මේ හිත බර වෙන්නේ ප්‍රධාන කරුණු පහකින්. ඒ කරුණු පහට කියනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් ඔබම පිරික්සා බලන්න, ඔබේ හිතේ පවතින්නේ කාමච්ඡන්දයක්ද, ව්‍යාපාදයක්ද, තීන මිද්දයක්ද, උද්ධච්ච කුක්කුච්චයක්ද, විචිකිච්ඡාවක්ද කියලා. යම් හේකින් මේ නීවරණ පහ ඔබේ හිතේ නැත්නම්, එහෙමත් නැත්නම් යම් පමණකින් හරි සංසිඳිලා නම් ඔබේ හිතේ ඔබට ගතේ පවා දැනෙන්නේ සැහැල්ලු සැනසිලිදායක බවක්මයි. සිත සැහැල්ලු කරගන්න, ගත සැහැල්ලු කරගන්න, මානසික නිරෝගී බව ඇති කරගන්නට තියෙන හොඳම භාවනා ක්‍රමයක් තමයි බුදු ගුණ භාවනාව. බුද්ධානුස්සති භාවනාව හැටියට හඳුන්වනවා. අපිට පුළුවන් නම් මේ කාර්යබහුල ජීවිත ගත කරන ලෝකේ විනාඩි 5ක්, විනාඩි 10ක් එක බුදු ගුණයක් හෝ බුදු ගුණ කිහිපයක් හෝ නව අරහාදී බුදු ගුණයන්ම හෝ සිහි කරන්නට, අපේ හිතේ පවතින මේ පංච නීවරණ දුරු වෙන්නට ඒ බුදු ගුණම හේතු වෙනවා. ඒක නිසා ටික ටික හුරු කරගන්න භාවනාව. විනාඩි 5කට හෝ 10කට හෝ ඔබ භාවනාවක් හුරු කරගත්තොත් ඒක තමයි ඔබ ඔබ වෙනුවෙන් කරන තැන්පතුව, ඔබ වෙනුවෙන් කරන ආයෝජනය, ඔබ වෙනුවෙන් පවතින නිධානය. ඒක නිසා අනන්ත වූ බුදු ගුණ බලයෙන් හැම දිනාටම සැනසෙල්ල වේවා කියන අදහසින් අදත් මේ ඇරඹෙන්නේ ඔබට, මට, අපට ප්‍රඥාව අවදි කර ගැනීමට අපට පිහිට වෙන, උපකාර කරන ඔබේම වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහනයි. අදත් වැඩසටහනට ධර්ම කරුණු ගෙන හැර දක්වන්නට මෙම සදහම් පරිශ්‍රයට වැඩමව අදාළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්ස, අපි එදිනෙදා ජීවිතවලදී හැම දෙයකම කාලයක් වෙන් කරනවා. හැබැයි ස්වාමීන් වහන්ස, භාවනාවකට වගේ සාමාන්‍යයෙන් එහෙම කාලයක් වෙන් කරනවා අඩුයි. එහෙමත්ම කෙනෙක් තමයි භාවනාවකට කාලයක් වෙන් කරගන්නේ අඩුම තරමින් විනාඩි 5ක් 10ක් හෝ. ඇතැම් පින්නතුන්ගේ හොඳ පුරුද්දක් තියෙනවා කාර්යබහුල ජීවිත ආරම්භ කරන්නට මත්තෙන් උදෑසනම අවදි වෙලා
ඒ නිදි පැදුරෙමු. ඒ නිදි සයනයම ඉඳගෙන පළඟ බැඳගෙන මොහොතක් කුසල් සිත උපද්ද ගන්නවා, භාවනා මනසිකාරය කරනවා. ඇතැම් කෙනෙක් රැකියාවට පිටත් වෙන්නට සූදානම් වෙලා තෙරුවන් වැඳ නමස්කාර කළ මොහොතක් තමන්ගේ හිතගෙන අවධානය යොමු කරලා බුදුගුණ භාවනාවක් හරි මෙත්සිත් භාවනාවක් හරි කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් මේකට හුරු වෙලා නැහැ. එතන මේකට හුරු නොවීම නිසා වර්තමානයේ තුල මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිත කතාව ගත්තට පස්සේ අතිශයම ඇවිසිච්ච ජීවිත කතාවක් තියෙනවා. ඒ කියන්නේ චිත්තාවේග, අවුල්, ගැටුම්, පොඩි දෙයකටත් කිපිලා ආවේග සිල ප්‍රතිචාර දක්වීමක් තියෙනවා. එතන මේ කුසල්සිත වඩා ගැනීමට ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරනවානේ මේ කායනුපස්සන භාවනාව. දැන් භාවනාව කරගෙන යන කෙනෙකුට කායනුපස්සනාව හරි මිහිරි. හරි රසවත්. බුදු දේශනාවේ තියෙන්නේ කායනුපස්සනාව කෙනෙක් වඩන්නේ නැත්නම් එයා අමෘතය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. එහෙමයි. ඉතින් සංසද අධත්මි අපි ආරම්භ කරන්නේ මේ කායනුපස්සනාව වඩන්නට අපිට අනුබල ලැබෙන උපකාරයක් වෙන රූපපාදනස්කන්ධයේ තවත් පරිච්ඡේදයක් පිළිබඳවයි. එහෙමයි. අද අපිට කතා කරන්න තියෙන්නේ අවකාශ ධාතුව පිළිබඳව. එහෙම නැත්නම් පරිච්ඡේද රූප පිළිබඳව. දැන් අපි අද එතන සිට කතාව ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙනම් ස්වාමීන් වහන්සේ. අපේ කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. වාසනාවන්ත පින්තුනේ ස්වාමීන් වහන්සේ සීපත් කළා වගේ සමාධි භාවනාවකට දවසේ විනාඩි 5ක් හරි යොදා ගන්නවා නම් ඒක ඊටාම වැදගත්. මුළු ජීවිතේම භාවනාවක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතේ ගත කරනවා ගත කරන මහන්සි ගන්නවා වගේම සමාධි භාවනාවට හිත එක්නම් කර ගැනීමට සුළු වෙලාවක් යොදා ගන්නවා නම් ඒක ඊටාම වැදගත්. වර්තමානයේ වෛද්‍යවරුන්ගේ පවා මතේ වෙන්නේ විනාඩි 5ක් හරි සැහැල්ලුවෙන් ස්වභාවික පරිසරයට ගිහිල්ලා ඒ තුල හිත පවත්ව ගන්නවා නම් ගොඩාක් රෝගී තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන්කම ලැබෙන බවසම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ කාරණය සිහිපත් කරගෙන අද අපි කතා කරන්නේ විශේෂයෙන් අටවිස රූප අතර 19 වන රූපයේ පිළිබඳ. ඒ තමයි පරිච්ඡේද රූපේ හෙවත් ආකාශ රූපේ පිළිබඳව. මුලින්ම අපි සාකච්ඡා කළ බලමු. එහෙම නැත්නම් අවධානය යොමු කරමු භාග්‍යවතුන් වහන්සේ මේ ආකාශ රූපේ පිළිබඳව දේශනා කළ ආකාරයේ පිළිබඳව. පරිච්ඡේද රූපේ නම් ආකාශ ධාතුවයි. යම් රූපයක් කරණ කොටගෙන රූප කලාප හෝ ද්‍රව්‍ය සම්භාර හෝ වෙන්වෙන්ව ප්‍රකාශ වේද ඒ රූපය ආකාශයයි. එම නිස්සත්වය නිජ්ජීවයේ හේයින් ධාතුය. එය සත්වයෙක් නොවන බවත් ජීවියෙක් නොවන බවත් නිසාම ධාතුවක් බවට පත් වෙනවා. එහෙම ආකාශ ඌයේත් එම ධාතු ඌයේත් එම යනුයි ආකාශ ධාතුව වෙනවා. ආකාශ ධාතුව රූප කලාප කලාපාන්තර හා අසම්මිශ්‍රව වන සේ පිසිඳින්නේය. මේ කියන රූප කලාප සමිශ්‍ර වෙන්නේ නැති වෙන විදිහට වෙන්වෙන් කරලා රූප කලාප වශයෙන් වෙන් කරන්නේ මේ ආකාශ රූපේ නිසා. එහෙමයි සස් දැන් උතනදි තිබ්බා මේ ඒ කියන්නේ ගැඹුරු අරුතක් තිබ්බා මට ඒක මෙන්න මෙහෙම වැටුණා සස් ඒක නිවැරදි නම් මට පොඩ්ඩක් අවසන්න. එහෙම ස්වාමීන් වහන්සේ. ධාතු සත්වයක් නෙමෙයි කියලා උතනදි විස්තර කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා දැන් අපි ගත්තොත් කෙස් කෙල් කියන්නේ සත්වෙක් නෙමෙයි. එහෙමයි. හැබැයි ධාතුවක්.
ලොම් කියලා කියන්නේ සත්වයක් නෙමෙයි ධාතුවක්. නිය කියලා කියන්නේ සත්වයක් නෙමෙයි ධාතුවක්. දත් කියලා ගත්තත්, සම කියලා ගත්තත්, මස් කියලා ගත්තත්, නහර වැල් කියලා ගත්තත්, මේ අස්ති පංජරය ඇට සැකිල්ල ගත්තත් සත්වයක් නෙමෙයි හැබැයි ධාතුවක්. මොකද මූලික වශයෙන් පඨවි ධාතුව. ඒක පැහැදිලි සවන්නස. එතකොට මේ කෙස්ලොම් නියදත් සම්මස් ආදී මේ කුණප කොට්ටාස 32කින් හැදිච්ච මේ කියන්නේ මේ පදාර්ථය. එහෙමයි. මේ ව්‍යුහය. එහෙමයි. මේ මූලාශ්‍ර වලින් හැදිච්ච දේ තුල අනාබෝධයෙන් මේ විඥාණය නැමැති මායාවත් සම්බන්ධ වීම තුල නේද එතනට සත්වයා කියන පැනවීමක් සිද්ධ වෙන්නේ. එහෙමයි සම්මස. ඒක පැහැදිලි අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වච ධාතුන් වහන්සේලා අපි රූපයක් හැටියටනේ ස්වාමීන් වහන්සේ දකින්නේ. එහෙමයි. එතකොට ඒ නිසා තමයි ධාතුන් වහන්සේ කියලා කියන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට විඥානේ බැහැර වුණු නිසා. එහෙමයි. දැන් අපි සංසද මේ විදිහට කල්පනා කරොත් දැන් ඔන්න කෙනෙකුගේ කෙස් වැටිය කපනවා. එහෙමයි. කපලා ආවිල්ලා කෙස් වැටිය බිම දාලා පොල්ලකින් තලනවා. එහෙමයි. දැන් එතන සත්වයක් ඉන්නවනම් කෙස් ඇවිස්සී ඇවිස්සී එන්නු නැයි මට ගහන්නේ, ඇයි මට තලන්නේ, ඇයි මට හිංසා කරන්නේ, ඇයි මට බනින්නේ කියලානේ. එහෙමයි සම්මාස. නමුත් කෙස් ශරීරය හා බැඳී පවතිනකොට කෙනෙක්ට ඔළුවට තට්ටු කරනවා. එහෙමයි. දැන් කෙස් අදිනවා. එහෙමයි සම්මාස. ඒ හේතු කරගෙන මේ සංසාර මමත්වයේ ගොඩ නැගින්නේ. එහෙමයි සම්මාස. අර කියනෝනේ පතිතම්හා අපි කුණපා කියලා සම්මාස. එහෙමයි. ඒ කියන්නේ පතිත වෙලා තියෙන කුණපයට වඩා ඒ විදිහට අපේ ශරීරයත් එක්ක එකතු වෙලා තියෙන කුණපේ තමයි පිලිපුල් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් පොළොවට වැටුණට පස්සේ පිලිපුල් ස්වභාවය අඩුයි ස්වාමීන් වහන්සේ. ශරීරයත් එක්ක එකතු වෙලා තියෙනකොට ඒ පිලිපුල් ස්වභාවය අසාර බව වැඩි ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් දැන් දත් වැටෙනවා, දත් හැලෙනවා කියලා කියනවනේ. එහෙමයි. දැන් දතක් කෙනෙකුගේ වැටුනහම හැලුනහම අපිට ඒක බිම තියෙන එකක් නම් අතින් අල්ලලා පැත්තකින් තියන්න පුළුවන්. පුළුවන් ස්වාමීන් වහන්සේ. නමුත් කට ඇතුළටත් දානවා කියන එක කිව්වොත් ඒක පිළිකුලයි තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට රූප කලාප විසින් හෝ එය පිරිසිඳුනු ලබන්නේය. රූප කලාප කියලා අපි කියනවා. එක් රූපයක් වෙනුවට රූප ගොඩක් එකතු වෙච්ච තැනට තමයි අපි කියන්නේ රූප කලාපයක් කියලා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වගේම කතමන්තං රූපං ආකාශ ධාතු යෝ ආකාශෝ ආකාශතං ඊළඟට අගතං අගත ගතං විවරෝ විවර ගතං අසම්පුට්ඨ චතුහි මහා භූතේහි ඉදන්තං රූපං ආකාශ ධාතු ආකාශයේ නොගැටෙන බව විවරය සතර මහා භූතයන්ගේ භූතයන්ගෙන් ස්පර්ශ නොවන බව ආකාශ ධාතු නම් වෙන බව තමයි මේ අදහස වෙන්නේ. එහෙම දැන් අපි කතා කරන්නේ දැන් මේ ශරීරය තුල අවකාශ තියෙනවනේ. එහෙමයි. හැබැයි සතර මහා ධාතු ඇසුරු කරගෙන සතර මහා ධාතු අතර තමයි මේ අවකාශය තියෙන්නේ. එහෙමයි. අපි ගත්තොත් නාස් සිදුර. එහෙමයි. මුඛ සිදුර, කන් සිදුර නේ සංසෘත. නව සිදුරුම නේ ස්වාමීනි. එහෙමයි. දැන් ඒ විතර නෙවෙයි සංස දැන් ආමාශය ගත්තාම. එහෙමයි. දැන් ආමාශය ඇතුළේ තියෙන්නේ අවකාශයක් නේ. එහෙමයි ස්වාමීනි. එතකොට උතන සංසෘත පරිච්ඡේද රූපේ අවකාශ ධාතුව කියලා කියන්නේ ඒ ස්වභාවය නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සතරමා භූතයන්ගෙන් සම්පූර්ණ නම් අජට ආකාශයයි. එතකොට අපි දන්නවා අජට ආකාශය කියලා අපි හඳුනන්නේ ගුවන ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ ස්වභාවය තමයි එතකොට එතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම අවකාශ ධාතුව ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට මේ විදිහට තමයි බුදුරජාණන්සේ දේශනා කළ තියෙන අවකාශ ධාතුව පිළිබඳව මේ දේශනාවේ බුදුරජාණන්සේ දේශනා කොට වදාළ පරිදි මේ පරිච්ඡේද රූපය අපේ හිතට කොයිතරම් බලපානවද? ආකාශ ධාතුව විඥාන ධාතුවට කොයිතරම් බලපෑමක් ඇති කරනවද කියන එක තමයි සවනස අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. ආකාශ ධාතුව විඥාන ධාතුවට කොච්චර බලපෑමක් කරනවද යනවා. එහෙම සවනස. එහෙමයි. එතකොට අපි දන්නවා එහෙමනම් මෙතෙන්දි පැහැදිලි
මහා භූත රූපයන් වෙන් කරලා දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් පඨවි වශයෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, මේ ධාතු මේ විදිහට ධාතු වශයෙන් වෙන් කරන්නේ මේ ආකාශ ධාතු නිසාසම්. එහෙමයි. සුද්ධාෂ්ටකය වගේම සුද්ධාෂ්ටකය මගෙන් මේ ආකාශ ධාතුව ඉතාම වැදගත් රූපයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට අපි දන්නවා ආකාශ ධාතුවක් නැත්තම් අවකාශයක් නැත්තම් වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට අපි අනිත්‍යයි කියලා කියන ස්වභාවය දකින්නෙම එහෙම නැත්තම් වෙනස් වෙන සුළු ස්වභාවයක්, වැය වෙන සුළු ස්වභාවයක්, ගෙවෙන සුළු ස්වභාවයක්, ඊළඟට විනාශ වෙන සුළු ස්වභාවයක්, නැති වෙන සුළු ස්වභාවයක්, මේ විදියට අතුරුදහන් වෙන සුළු ස්වභාවයක්, එහෙමයි, අන්තරාධාන වෙන සුළු ස්වභාවයක්, මේ ආකාරයෙන් අපි දකින්නේ මේ අවකාශ රූපේ නිසා. එහෙමයි. එතකොට අපේ ශාරීරිය මුල් කරගෙන අපි දන්නවා ගහක කොළයක් ගත්තාම ඒ කොළයේ අවකාශ විද්‍යානුකූලව හඳුන්වනවා පූටිකා කියලා සමහරවිට. ඒ වගේම ශාරීරියේ තියෙනවා පූටිකාවන්, අපේ ශාරීරියේ තියෙනවා රෝම කූපවල කූපවල ගත්තාම අවකාශයේ සමහරවිට. අර ප්‍රධාන වශයෙන් විශාල රූප විශාල අවකාශ වගේම රෝම කූපවල පවා මේ අවකාශයේ තියෙන නිසා තමයි දහඩිය ගලන්නේ. උරුණු තෙල් නේ ස්වාමීන් වහන්සේ, උරුණු තෙල් ගලන්නේ බාහිරට ගලන්නේ. ඒ වගේම තමයි අපිට සීත උෂ්ණ පවා ශරීර අභ්‍යන්තරයට දැනෙන්නේ. ඊළඟට අපි ගන්න ආහාර අවශෝෂණය කරගන්න. එහෙමයි. එතකොට ඊළඟට ලේ ධාතු එහාට මෙහාට ගමන් කරන්නේ. එහෙමයි. ඒතර නෙමෙයි දැන් විස බීජයක් ඇතුළු වුණා කියලාත් කියනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට විස රසායනයක් විස ද්‍රව්‍යයක් ශරීරගත වුණා කියලා කියන්නේ මේ අවකාශ ධාතුව හරහා ශරීරයේට අභ්‍යන්තරයට මේ කාවැදීම නේ ස්වාමීන් වහන්සේ. කාවැදීම ස්වාමීන් වහන්සේ. එතකොට මානසික වශයෙන් ගත්තාම අපේ මනසට බාහිර අරමුණු ගලාගෙන එන්නේ. එහෙම නැත්නම් අපි දන්නවනේ නාම රූප දෙක එකටම නේ ස්වාමීන් වහන්සේ පවතින්නේ. එහෙමයි. නාම රූප දෙක දැන් නලකලාප සූත්‍රයේ සඳහන් වෙනවානේ නාම රූප දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නාම රූපෙත් විඥානෙත් තියෙන පැහැීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට නාම රූප දෙක එකටම පවතින්නේ. ඒ නිසා විශේෂයෙන්ම නාමයාට රූපයාට නාමය බලපාන ආකාරයත් ඊළඟට රූපයට නාමය බලපාන ආකාරයත් පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒකට හේතුව තමයි පින්නතුනේ අපි බලාපොරොත්තු නොවන විදිහට සමහරලාට සැප බලාපොරොත්තු වෙනකොට දුක පැවෙනවා. දුකක් පැවෙන බලාපොරොත්තු වෙනකොට සැපයක් පවතිනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ කියන විදිහට ජීවිතේ නොසිතූ විදිහට අපේ සිතුවිලි ඊළඟ ක්‍රියාකාරකම් බලාපොරොත්තු නොවන විදිහට වචනේ නිසා නොයි සමහරලාට දෝෂ ආරෝපණ මේ හැමදේම පැමිණෙන්නේ අවකාශ රූපේ නිසා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. බාහිර වශයෙන් ගත්තාමත් අපි දන්නවනේ ආගන්තුකේහි උපක්කලේසේහි උපක්කලිටං කියලා කියන්නේ. එහෙමයි. දැන් අපි ගත්ත දැන් මේ රූපවාහිනී වැඩසටහන මේ ගෝණිදුලි වැඩසටහන එහෙමයි. අවකාශයේ හරහා තමයි දැන් ශ්‍රී ලංකාවේ හරි ලෝකේ අපි ගත්තොත් ඇමරිකාවට හරි ඕස්ට්‍රේලියාවට හරි යුරෝපා වෙන රටකට හරි එහෙමයි. එන මැද පෙරදිගට හරි යන්නේ මේ අවකාශයේ හරහා. එහෙමයි ස්වාමීනි. ගොන් ගත වීමක් වෙනවා. එහෙමයි ස්වාමීනි. විද්‍යුත් තරංග කියලා කිව්වත් නේ ස්වාමීනි. අවකාශයේ තියෙන නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. එහෙමයි. සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රූපයේ අවකාශයේ ඊටම වැඩගත් රූප කලාප සකස් කරගෙන ඒ වගේම තමයි ඒ රූප අතර තියෙන ගැටීම ඒ රූප අතර තියෙන ගැටීම නේ ස්වාමීන් වහන්සේ. ගැටීම නිසා තමයි ලොකු ශක්තියක් නිස්පාදනය වෙන්නේ. අපි දන්නවා චුම්බක ශක්තිය කියලා අපි
රූපකලා රූපවල රූපවල හැදෙන ශක්තිය නේ සම්මස්. එහෙමයි. චුම්බක ශක්තිය ඊට පස්සේ අපි දන්න ගුරුත්වාකර්ෂණය මේ විද්‍යානුකූල බැලුවත් මේ රූපවල තියෙන ලක්ෂණ ගත්තාම ඒ ඒ ඒවා ක්‍රියාත්මක මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් තරංග මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ අවකාශ රූපේ හරහා. එහෙමයි. එතකොට ඒ අවකාශ රූපයත් එක්කම රූපයත් එක්කම මේ මනස ගමන් කරන නිසා ඒ නිසා අපි නොසිතූ ආකාරයට මානසික ස්වභාවයන් වෙනස් වෙලා යනවා සම්මස. එහෙමයි. ඉතුරු ගත්තාම අපි දන්නවා මානසික වශයෙන් පවතින ස්වභාවයන් ගත්තාම මනසේ තියෙන සැහැල්ලු බව මනසේ තියෙන ගොරෝසු බව මේ හැම දෙයක්ම ඒ ආකාරයෙන් වෙනස් කරන්නේ ඒ රූපයේ වෙනස් වීමත් එක්කනේ සමනස. එහෙම දැන් අපි ගත්තොත් එහෙම දැන් අවකාශ ධාතුවට මේ සත්වයේ අනවබෝධයෙන් එල්ල ඉන්නවනේ. එහෙමයි. දැන් අපි ගත්තොත් අපි හැමදාම අපි හිතමුකෝ රැකියාවට යන කෙනෙක් නම් රැකියාවට යන බස් රථයක් තියෙනවා. එහෙම නැත්නම් දුම්රිය රථේ තියෙනවා. එහෙමයි. තර කවුරුත් දන්නවා මේ බස් රථයේ දුම්රි රථයේ අසවල් කෙනා මේ ආසනේ තමයි වාඩි වෙලා යන්නේ. එහෙමයි. මේ කවුළු වයිනේ. එහෙමයි. එතන අවකාශයක් යවෙන්නේ වෙන් වෙලා තියෙනවා. එහෙමයි සම්මාසය. අපි හිතමුකෝ වෙනත් කෙනෙක් ඒ අවකාශයට පැමිණෙනවා. එහෙමයි සම්මාසය. අලුත් කෙනෙක්. එහෙමයි. අලුත් සමාජිකයෙක්. එහෙමයි. එතන අපි හිතමුකෝ වැඩට එන කෙනා මීරිගමින් නගින්නේ. එහෙමයි. එතකොට ඒ කෙනා බහින්නේ කොළඹ මරදානේ. එහෙමයි. හැබැයි කෙනෙක් නැගලා ඉන්නවා පොල් ගහවලින්. එහෙමයි. තර පොල් ගහවලින් නැගලා තමන්ගේ අවකාශ ධාතුවට අරගෙන ඉන්නකොට මෙයාට මීරිගමට එනකොට මීරිගමේදී මෙයාගේ අවකාශය නෑ එතනද. එහෙමයි. නමුත් අවකාශයේ හිත බැඳී යාම නිසා මගේ තැන කියලා ඉවිල්ල එතන මමත්වයෙන් බැඳී යාමක් තියෙනව නේ සොන්නස්. එහෙමයි සොන්නස්. එතකොට මට අවස්ථාවක් නැති වුණා කියලා කියන්නේ සමිනන්සත්. එහෙමයි. මට අවස්ථාවක් දුන්නේ නෑ. එහෙමයි. ඇස දැන් ඔහොම හරි අපූර්ව සිද්ධියක් වුණා. එහෙමයි. මම පැවිදි වෙච්ච මුල් කාලේ අපි එක්තරා ස්ථානයක පුර පසළොස්වක දවසක ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් සංස්ථාවේ අපි මේ හිතන්නේ නැති වුණාට මේ සදහැවතුන්ට ධර්මශාලාවලුල ඒ අයට අයිති තැන් තියෙනවා. එහෙමයි සම්මාසය. අපි දන්නේ නැහැ ඒ අය මේක අයිති කරගෙන ඉන්නේ කියලා මානසිකව. එහෙමයි. එක්තරා මේ උපාසිකාවක් තමන්ට අයිති තැන තහවුරු කරගෙන ඉන්න වරුත් ගණනාවක්ම. එහෙමයි. එතකොට අලුතෙන් ආව තවත් සමාජිකාවක්. එහෙමයි. එතකොට සෙනඟ පිරලා ඉන්නවා. එතකොට අවකාශය අර ඇවිල්ලා ඒ අවකාශය තුල තැම්පත් වුණා. එහෙමයි. කෙනර හිස් තැන වාඩි වුණා. එහෙමයි. එතකොට අර අවුරුදු ගණනාවක් ඒ අවකාශයට අරගෙන හිටපු කෙනා. එහෙමයි. ඔන්න එදා ප්‍රමාද වෙලා පැමිණියා. පැමිණෙනකොට එයාගේ අවකාශයේ කෙනෙක් ඉන්නවා. ඉන්නවා. ආපු ගමන් බෑග් මල්ල වීසි කරා. එහෙමයි. එයාගේ තියෙන අර ඉටිකොළ ඔක්කොම වීසි කරලා මේ කවුරුත් දන්නව මං ඉන්න තැන මෙතන කියලා. එහෙමයි. එයා එතන අරක් ගත්තා. වාඩි වුණා. එහෙමයි සමහරවිට. එතකොට මේකෙන් හොඳ ධර්ම කතාවක් කියවෙනවා සන්නස්. එහෙමයි එහෙමයි. එකක් තමයි ධර්මශාලාව කාටවත් ලියලා දීලත් නැහැ. පොදු සම්පතක්. පොදු සම්පතක්. අනිත් එක තමයි අවකාශ ධාතුවට කොච්චරක් ඇලිලාද මමත්වේ. එහෙමයි සන්නස්. මේක මගේ තැන, මේක මම ඉන්න තැන, කවුරුත් දන්න තැන. එහෙමයි සන්නස්. ඊට මේ අවකාශ ධාතුව ගැනත් ස්වාමිනාස් අපි අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික සතර මහා ධාතු ගැන අවබෝධ කරගන්න වගේම. එහෙමයි. අර වැඩිපුර කතා නොවන නිසා නමුත් අවබෝධ කරගත යුතුයිමයි යුතුයිමයි නේ ස්වාමීනි යුතුයිමයි ස්වාමීනස. එතකොට අපි ගත්තොත් එimhe අපි අල්ලා ගන්න හැම රූපයක්ම නේ ස්වාමීනස. එහෙමයි. දැන් අපි හිතමුකෝ කෙනෙක් ඉඩමකට රණ්ඩු වෙනවා කියලා ස්වාමීනස. එහෙමයි. බොහොම සමහරලාට සහෝදරත්වේ නැති කරගෙන ඥාතිත්වේ නැති කරගෙන. එහෙමයි. තමන්ගේ ගුණධර්ම කියලා කියනවා නොපෙනෙන තත්වයටපත් කරගෙන සමහර වෙලාවට ඒ ඉඩමකට ඇලුම් කරලා ඒක තමාට පත් කරගන්න කටයුතු කරන්නේ. එහෙමයි. ඒතර අපි දන්නවා ඒ ඉඩමක් ගත්තත් ඒ සකස් වෙලා තියෙන්නේ අවකාශය නිසා නේ සම්මත. එහෙමයි. ඒතර අපි දැක්කට මේකේ දිග පළල නේ සම්මත. නොයෙකුත් විදිහේ විශාලද ලොකුද පොඩිද කියලා අපි මේ විදිහට ප්‍රමාණ කොට සලකගෙන හිටියට අවකාශයේ ප්‍රමාණයක් නැහැ සමනාලස. එහෙමයි. එතකොට ඒ කොයිතරම් බැඳෙනවද කියලා ගත්තහම අපි හිතමුකෝ නොදන්න දේ තමයි අනවබෝධය තමයි සමනාලස. යම් කිසි වස්තුවකට තිබෙන බැඳීමේ සීමාවක් නැත්තේ අර අවකාශ රූපේ නිසාමයි සමනාලස. ඒ මොකද අපි හිතමුකෝ වස්තුවක් විදිහට අපි දකින්නේ
නමුත් ඒ වස්තූර නෙවෙයි යලුම් කරලා තියෙන්නේ. යථාර්ථයේ තමයි අවකාශයට යලුම් කරලා තියෙන්නේ. පැහැදිලිවම. දැන් අපි ගත්තොත් සංස මේ විදිහට ඒකයි කැමැත්තේ සීමාවක් නැති සමය. එහෙමයි. දැන් සංස දැන් පොළොන්නරුව අනුරාධපුර දැන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ජනගහණය අඩුයිනේ. එහෙමයි. ඒ කියන්නේ හිස් ඉඩම් හිස් භූමීන් ඕන තරම් තියෙනවා. එහෙමයි. දැන් අපි ගත්තොත් කොළඹ ගම්පහ ආදී මේ දැන් පරිපාලන ශේෂ්ත්‍ර දිස්ත්‍රික්කවල ජනගහණය අධිකයි. එහෙමයි. එතකොට අර අනුරාධපුර පොළොන්නරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල ඉඩම් වල භූමියේ මිල ගණන් අධිකයි. එහෙමයි. නැතර ඇතැම් විට දැන් කොළඹ මේ තදාසන ප්‍රදේශ වල බිම් කඩක් නැති තරම්. එහෙමයි. එතකොට අවකාශයේ ඒ අර කියන්නේ අවකාශයේ ඇහිරෙන්න ඇහිරෙන්න පවතින අවකාශයේ තියෙන වටිනාකම වැඩි වෙනවා. වැඩි වෙනවා සම්මාසය. එහෙම නේද සම්මාසය? එහෙම සම්මාසය. ඒකයි. එතකොට ඒ අවකාශ වෙන් කර ගැනීමක් තමයි අපි මේ කරලා තියෙන්නේ සොනස. අවකාශයේ කාටවත් වෙන් කරගන්න බැහැ සොනස. එහෙමයි. ඒකයි යථාර්ථය නේද? එහෙමයි. ඉතින් ඒ නිසා ඒක තමයි ඇත්තටම සත්වයාගේ මුලාව පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිතරම් බුදු නුවණින් මේ ස්වභාවය දැක්කද? ආකාශ ධාතුයේ තියෙන ස්වභාවයේ කොයිතරම් දුරට යථාර්ථයේ දැක්කද බුදුරජාණන් වහන්සේ? අනිත් එක සොනස දැන් අපිට කල්පනා කරන්න කොච්චර ගැඹුරක් තිබිලාද අපි මේ වෙන වෙන දේවල් ඇත්තටම හිත හිත ඉන්නේ කියලා හිතන එකලාවකට. එහෙම ස්වාමිනාස. දැන් ගැඹුර ගැන කියනකොට ස්වාමිනාස අපි ධර්මයේ සාකච්ඡා කරනකොට ධර්මයේ ගැඹුරට යන්නේ අවකාශයෙන්මයි ස්වාමිනාස. එහෙමයි. අපි කියනවනේ දැන් ධර්මයේ ගැඹුරට අපි යනවා. ධර්මයේ අරටු සොයාගෙන අපි යනවා. එහෙමයි. ධර්මයේ පතුළු සොයාගෙන අපි යනවා. කියලා ජීවිතයේ යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා කියන්නේම ඔය අවකාශ රූපේ සොයාගෙන යන එක සම්නස. අවකාශ රූපේ යථාර්ථයයි මේ. එහෙමයි. සොයාගෙන යන්නේ. අවකාශයේ පොයිතරම් ජීවිතයට බලපෑමක් ඇති කරනවාද? ඒතර අවකාශ රූපේ තියෙන යථා ස්වභාවය දැනගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේ අවකාශ රූපේම යපායට යන්නේ. එතකොට මේ ගැන කල්පනා කරන්නේ නැහැ. අපි දන්නවා අපායක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ඒ විදිහට බුදුජානක දේශනා කළේ යොදුන් ගත්තාම යොදුන් 100ක් ගැඹුරින් නේ සම්නස. එහෙමයි. යොදුනක් කියලා කියන්නේ සැතපුම් 16ක්. සැතපුම් 16ව 100ක්. ඒ කියන්නේ සැතපුම් 1600ක් හාරලා බැලුවොත් කැනලා බැලුවොත් මේ පොළොව ගැඹුර එහෙමයි. අවකාශ රූපිය හරහා ගමන් කළොත් එහෙම අපිට අපාය හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් කිලෝමීටර වලින් නම් කිලෝමීටර 2000ක් 2200ක් වගේ හැන්නලා බැලුවට පස්සේ එහෙම සම්ම. යථාර්ථ සංස දැන් ඔක්කේද මට මතක් වුණා සයිබීරියාවේ පරීක්ෂණයක් කළා සංස භූවිද්‍යාඥයෝ පිරිසක්. එහෙමයි. එයා මේ පොළව මේම හැරුවා. ඒ කියන්නේ පොළව ඩ්‍රිල් කරා. එහෙම සම්ම. ඒගොල්ලෝ කොච්චර හැරුවද කියන්නේ කිලෝමීටර 10ක් 12ක් ඔහෙද මගේ මතකයි කිලෝමීටර 14ක් වගේ. එහෙමයි. ඇතර එහෙම ඉදිරියටම හාරගෙන ගියා කියලා කියනවා. එහෙමයි. එතන මෙයාට අවශ්‍ය වුණා මේ භූගත ස්වභාවය කුමක්ද? ඒ කියන්නේ භෞතිකවනේ ඒගොල්ලෝ හැම එකක්ම බලන්නේ. එහෙම සමහරවිට. එයාට චතුරාර්ය සත්‍ය දර්ශනයක් ලැබිලා නැහැ. එහෙමයි. භාවනාවකින්ලත් මානසික දියුණුවක් නැහැ. ඒ නිසා භෞතිකව කරන්න පුළුවන් උපරිම දේවල් කරලා බලනවා. එහෙම සමහරවිට. මේ භෞතික ලෝකයේ දියුණුව නිසා අපි මේ පහසුකම් අත්විඳින්නේ. එහෙමයි. එතන මේ ආයසංශ සියුම් කැමරාවක්. එහෙමයි. දැන් මේ අපි මේ සිවුර රැඳවලා තිනා වගේ පුංචි සියුම් දැන් මයික්‍රෝෆෝන් එක වගේ උන්චි කැමරාවක් මේ අය පොළොවට දැම්මා. එහෙමයි. දානකොට ස්වාමීන් වහන්සේ මගක් යනකොට මේගොල්ලන්ට දැනුණා මේක පොඩ්ඩක් මේ උණු වෙන ගතියක් වගේ නිකන්. එහෙමයි ස්වාමීන් වහන්. එතකොට මේගොල්ලෝ ඉක්මනට කැමරාව අරගෙන තිනවා. එහෙමයි. එතකොට ඒකේ ස්වාමීන් වහන්සේ ඒ රෙකෝඩර් එකේ එහෙමයි තියෙනවා නිකන් විලාප හඬක් තියෙනවා. එහෙමයි. මේක YouTube එකේ තිනවා බ්ලැක් හෝල් කියලා ගැහුවට පස්සේ සයිබීරියා කියලා. එහෙමයි. ඒකේ තප්පර ගාන ඒ රෙකෝඩින් එකේ තියෙනවා ස්වාමීන් වහන්. මේ පරිගත කිරීම තුල. එහෙමයි. එතකොට මේ භූගත ස්වභාවය පොළොව අභ්‍යන්තරික ස්වභාවයේ අර නරකාදියක් තියෙනවා කියන එක භෞතික වශයෙන් උත් ඒ යම් කිසි ප්‍රමණකින් එකකින් තහවුරු කරගෙන තියෙනවා. එහෙම සම්නස. එතකොට අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන කෙලවර සොයාගෙන ගියා. මේ සම්නස. එහෙමයි. එතකොට එක එක ඈතින් ඈතට යනකොට මේ අතරමංගන ස්වභාවයට පත් වුණා නේ සම්නස. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නුවා. බුදුරජාණන් දේශනා කරේ ලෝකයේ කෙලවර හොයන්නට ඒ විදිහට ලෝකයේ කෙලවර හොයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කලේබරස්ස නික්කේපෝ මේ ශරීරයේ නේ සවුනස. හිසේ මුදුනේ ඉඳලා පාදාන්තයේ දක්වා පැතිරපවතින මේ ශරීරයේ
ශරීරය පිළිබඳ අවබෝධ කරගත්තොත් මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයේ කෙලවරට ගමන් කරන්න පුළුවන් කියලා. එහෙමයි. මොකලන් මහරහතන් වහන්සේ අරහත් වෙර පත් වෙන්න පෙර. පෙර ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒ අපි ලෝකයේ කොහෙට ගමන් කළත් අපි දැන් හඳට ගියා කියලා කියනවා, අඟහරු ලෝකයට ගමන් කරන්න කටයුතු කරනවා කියලා කියනවා. මොන විදිහේ ග්‍රහ වස්තුන් සොයාගත්තත් ඒ ඒ ඒ ඒ සඳහා ගමන් කරන්නේ මේ අවකාශ රූපේ හරහා. එතකොට අවකාශ රූපේ ඇතිවන මේ ස්වභාවය අපි දන්නවා. ඒ අවකාශ රූපය ගැටීමත් එක්ක ඇතිවන චුම්බක ශක්ති විද්‍යුත් ශක්තියම තමයි ස්වාමීන් වහන්සේ මනසට ගමන් කරලා මානසික වශයෙන් සමහර වෙලාවට ඒ ස්වභාවය තේරුම් අරගන්නේ නැතුව මානසික වශයෙන් අර විකෘති ස්වභාවයක් ඇති වෙන්නේ. ඒ වගේම වික්ෂිප්ත ස්වභාවයක් ඇති වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ රූපවලට තියෙන බැඳීම ඇලීම නිසා. ඉතින් ඒ නිසා මේ වගේ හිත ගලවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ රූප පිළිබඳව තියෙන අවබෝධය අපි අවබෝධයෙන් කටයුතු කිරීමෙන්. ඒකට හේතු තමයි අපි දන්නවා කෙනෙක් විද්‍යුත් ශක්තියේ තියෙන ස්වභාවය ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව අපි හිතමුකෝ කරන්ට් වයර් එකක් ඇදලා තිනවා, කම්බියක් ඇදලා තිනවා, රැහැනක් ඇදලා තිනවා. එතකොට දන්නේ නැතුව විදුලිය තිනවා කියලා දන්නේ නැතුව එහෙමයි ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? එතකොට සමහර වෙලාවට විසි වෙලා ගිහලා වැටෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකවරම ඒ රැහැනට ඇලිලා ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ නෙමෙයි රූපවල තියෙන ස්වභාවය ස්වාමීන් වහන්සේ. එතකොට අපි ඇලෙන රූපේ තියෙන ශක්තියත් එක්ක තමයි අපේ විනාශය සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒක ඊටම වැදගත් කාරණයක්. එතකොට ඒ නිසා බුදුරජාන්සේ දේශනා කළා ඒ රූපවල තියෙන ශක්තිය වලට ඇලිලා ගෙලිලා හිටියොත් ඒත් එක්කම තමයි ස්වාමීන් වහන්සේ විනාශයට මුල. හැබැයි දැන් අපි දැන් සෝන්ස් කිව්වක සම්පූර්ණ නැත්. දැන් අපි ඇලෙන රූප නිසා තමයි විනාශයටපත් වෙන්නේ කියලා සෝන්ස් ප්‍රකාශ කළා. එහෙමයි. ඒක කොච්චර සත්‍යද කියන නිසා දැන් අපි ඇලෙන රූපය කොයිතරම් වටින එකක් වුණත්, එහෙමයි, කොයිතරම් ලස්සන එකක් වුණත්, එහෙමයි, කොයිතරම් දීප්තිමත් එකක් වුණත් ඒ සියලු රූප සබ්බන්තං රූපං, එහෙමයි, අනිච්චං, එහෙමයි, අනිත්‍යයි, එහෙමයි, දුක්ඛං, එහෙමයි, දුකයි, අනත්තං අනාත්මයි. එහෙමයි. කොයිම වටිනාකමක් දුන්නා වුණත් ඒ සියලු රූප අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා, දුක්ඛිත ස්වභාවයටපත් වෙනවා, තමන්ගේ වසඟේ පවත්තන්න බැ අනාත්ම වෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ඔකට උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ සම්මත රූප ගත්තාම, වටිනා කියන රූප ගත්තාම ස්වාමීන් වහන්සේ, රන් රිදි මුතු මැණික් මේවා ගත්තාම එහෙමයි. දැන් අපි දන්නවා පොළොවේ මැණික් හැදෙන්නේ කාලාන්තරයක් තිස්සේ විද්‍යුත් ශක්තියට, එහෙම නැත්නම් චුම්බක ශක්තියට, එහෙම නැත්නම් අර විදුලි කෙටීම නිසා ඇතිවන ශක්තිය නිසානේ ස්වාමීන් වහන්සේ පොළොවේ ඒ එක එක වර්ණවලින් මැණික් හැදෙන්නේ ඒ විදිහට ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වගේම තමයි පොළොවේ ෂාරය හැදෙන්නේ, පොළොවේ තියෙන පෘථිවි ෂාරය හැදෙන්නේ මේ විද්‍යුත් ශක්තිය නිසානේ ස්වාමීන් වහන්සේ. අපි දන්නවා සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම ගොවිතැන් බත් කරන කෙනෙක් දන්නවා ඒ විදිහට හොඳට විදුලි කොට කොටා වර්ෂා කාලයත් එක්කම තමයි පොළොවේ තියෙන පෝෂ්‍ය පදාර්ථ සකස් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ වගේ ලොකු පරිවර්තනයක් ලොකු ශක්තියක් මේ තුල තියෙනවා. එතකොට මැණික් හැදෙන්නේ ඒ විදිහට ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට අපි දන්නවා අපි මේ පොළොවේ තියෙන වටිනා වස්තු වෙන් කරගන්නකොට රත්තරන් වෙන් කරගන්නවා, රිදී වෙන් කරගන්නවා ස්වාමීන් වහන්සේ. මේ වටනේ සත්වයේ ඇලෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට මුතු මැණික් කියලා ගත්තාම අපි දන්නවා මුතු හැදෙන්නේ මුතු බෙල්ලගේ. මුතු බෙල්ලගේ ස්වභාවයෙන්ුත් හැදෙනවා. ඊළඟට કૃතිමව එහෙම නැත්තම් සකස් කරන්න පුළුවන්. මුතු බෙල්ලගේ ඒ කටුව ඈත් කළවල මේ සාමාන්‍යයෙන් වැලි හැරි මොන හරි එකතු කරලා තිබ්බහම ඒ වැලි ටික කාලාන්තරයක් ගියාට පස්සේ මුතු බවටපත් වෙනවා. ඉතින් ඒ වගේ අර කාලාන්තරයක් තිස්සේ මේවා පරණ වෙලා නේ සවනස නොයෙකුත් විදිහේ
එවිදිට විපර්යාසයන් වලට ලක් වෙලා තමයි කාලාන්තරයක් ගියා මේව පරණ වුණාට පස්සේ තමයි අපි කියන්නේ මේවට වටිනාකමක් දීලා තියෙන්නේ. ඇස් දැන් ඒ කතාව කියද්දී මට මෙන්න මෙහෙම අදහසක් පහළ වෙනවා. එහෙමයි. දැන් මේ මුතු මැණික් රන් රිදී කියලා දැන් තියෙන ලෝකේ වටිනා කියන මේ භෞතික දේවල්. එහෙමයි. දැන්ස මේ සම්මුති ලෝකේ මිනිස්සුම නෙමෙයිද ඔයට වටිනාකමක් දෙන්නේ? එහෙමයි. කියන්නේ වැඩිපුර යමක් දකින්න ලැබෙන්නේ නැත්තම්. එහෙමයි. වැඩිපුර යමක් යමෙක් ළඟ නැත්තම්. ඒකට මිනිස්සු වටිනාකමක් දෙනවා. මේක දුර්ලභයි, මේක මිලයි, මේක අධිකයි. එහෙමයි සම්මා. වැඩිපුර ටිකක් දිලිස්සෙනවනම්. එහෙමයි. ඒතර සංසදේ මිනිස්සුම නේද මේ ලෝක සම්භවයේ ගත්තට පස්සේ මේ භෞතික වස්තුන්ට වටිනාකම් දීලා තියෙන්නේ. එහෙමයි සම්මා සර්. ඒතර දැන් අර ගජමුතු කියලා ස්වාමීන් වහන්සේ හැදෙන්නේ ඇතාගේ දලේ හැදෙන්නේ ස්වාමීන් වහන්සේ ගජමුතු කියලා කියනවා. එතකොට බොහොම පෝංචි දූවිලි දූවිල්ල වගේ එකතු වෙලා එහෙමයි. ඒ සතා එහාට මෙහාට දඟලනකොට එහාට මෙහාට එකතු වෙලා බොහොම දූවිල්ල වගේ එකතු වෙලා ඒ කුහරය තුල හැදෙන ස්වභාවයක ස්වාමීන් වහන්සේ මේ ගජමුතු කියලා කියන්නේ. හස් දැන් ඔයද භෞතික ස්වභාවයෙන් සංසය විස්තර කරන්නේ. එතෙන් විට කර්මානුරූපීව එහෙම වෙන්න බෑයිද? දැන් අපි ගත්තොත් එහෙම දැන් ගජමුතු. එතකොට නාගයන්ගේ ඒ නාගමාණික්. නාගමාණික්. ඒතර අපි ගත්තාට පස්සේ දැන් සෝන්ස කලින් මතක් කරා දැන් ඔය මුතු බෙල්ලන්ගේ මුතු. එහෙමයි. ආදි දේවල්. එහෙමයි. කර්මානුරූපීව කෙනෙක්ට ඒවා ලෝකේට පහළ වෙනවා වෙන්න බෑයිද? එහෙම එහෙම සේන ස්වාමීන් වහන්සේ. එහෙමත් තියෙනවා. අපි කියන්නේ අර පින් පුණ්‍ය ශක්තිය නිසා මේ එයි සත්තුන්ගේ ඒව හැදෙන්න පුළුවන් සම්මනස. එහෙමයි. එහෙම හැදෙන්න පුළුවන්. එතකොට අනිත් එක සම්මනස දැන් අවකාශ ධාතුව ගැන කතා කරනකොට මට දැන් මම තනියෙන් කල්පනා කරලා සම්මනස විස්තර කරගෙන යනකොට දැන් මේ අවකාශය ප්‍රයෝගී කරගෙන බුදුරජාණන් සත්‍ය චතුරාර්ය සත්‍ය දකින්න ක්‍රමයේ දේශනා කරනවානේ. එහෙමයි. දැන් අපි ගත්තොත් උන්වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම අපිට විස්තර කරන සම්මනස අරඤ්‍ය ගතෝවා. එහෙමයි. රුක්ක මූල ගතෝවා. එහෙමයි. ශුන්‍යාගාර ගතෝවා. දැන් අරන්නේ ගත්තත් සොනස ගොඩාක් නගරේ වගේ අර කාර්ය බහුල අර ටිකක් කර්කශ නැහැ. එහෙමයි. සෞම්‍යයි අවකාශයේ වැඩිපුර රඳා පවතිනවා. එහෙමයි. ඒ පවතින අවකාශයත් බොහොම ගුණදායකයි. එහෙමයි. ඒ සිසිලස, ඒ වාතාශ්‍රය, ඒතර ඒ ජලය, ඒ හුළඟනේ. එහෙමයි සම්ම. ඒතර අපි ගත්තොත් අරඤ්‍ය ගතෝ රුක්ක මූල ගතෝ රුක් සෙවණක් ගත්තත් කර්කශ නැහැ. එහෙමයි. ශුන්‍යාගාර ගතෝ හිස් තැනක්. එහෙමයි. පාළු තැනක් ගත්තත්. එහෙමයි. එතනස මේ අවකාශ ධාතුවට මේ සත්වයාගේ හිත ඇදිලා යන ගතියක් තියෙනවා. දැන් අපි ගත්තොත් අපි නිවාඩුවට යනවා මුහුදු වෙරළ බලන්න යනවා. එහෙමයි. ඇත්තටම අපි එතනදී මුහුදේ වතුර වලට විතරක් නෙමෙයි ආස කරන්නේ. එහෙමයි. මුහුද පුරා පවතින හිස් අවකාශයට. එහෙමයි. කඳු නගින්න ආසයි. එහෙමයි. ඇත්තටම අපි කන්දක් මුදුන නැගලා මේ බලන්නේ මොකද්ද? හිස් අවකාශය. අවකාශය. එහෙමයි. එහෙමනේ සන්නස්. එහෙමයි සන්නස්. එතන මේ අවකාශයට හිත ඇදිලා යන ගතිය තුල අපිට කුසල් වඩන්නත් මේක උපයෝගී වෙනව නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඒ අවකාශයේ තියෙන වැදගත්කම අපි ස්වාමීන් වහන්සේ විවේකී කියලා කියන්නේ තේ අවකාශයේ මොනේ ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම. එහෙමයි. කායික විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා අපි හදාගන්න විවේකියත් ස්වාමීන් වහන්සේ අවකාශයත් එක්ක අවකාශ රූපී නිසාමයි බාහිර වශයෙන් අවකාශය හදා රූපේ නිසාම තමයි මේ මානසික වශයෙන් මේ අවකාශය අපි හදාගන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ අවකාශයේ වැදගත්කම ස්වාමීන් වහන්සේ අපේ ශරීරයට වටිනාකමක් දෙනවා නම් කෙනෙක් රහතන් වහන්සේ නමකගේ ශාරීරික වශයෙන් ගත්තාම ශරීරයේ තියෙන අස්ථි ගත්තාම ස්වාමීන් වහන්සේ අපි 13 වහන්සේලා විදිහට හඳුනන්නේ. එහෙමයි. ඒතර ශාරීරික 13 වහන්සේලා. එහෙමයි. එතකොට රහතන් වහන්සේගේ නමකගේ නම් අරිහත් 13 වහන්සේලා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අස්තියේ තියෙන ස්වභාවය කොයිතරම් වෙනසකට බාධනය වුණාද කෙලස් නැති කිරීමේදී නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය තායිලන්තේ වගේ රටවල ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට මුණ ගැහෙනවලු වෛද්‍යවරුන්ට මුණ ගැහිලා තියෙනවා සමහර වෙලාවට ප්‍රතිකාර කරන වෙලාවල් වලට වෛද්‍යවරු ඔපරේෂන් කරන වෙලාවට ඒ අස්ති දැකලා තියෙනවා බොහොම පුදුමයටපත් වෙලා තියෙනවා ඒ අස්ති දැකලා. එතකොට ඒ රහතන් වහන්සේලා වර්තමානයේත් වැඩ ඉන්න බව අනාවරණය කරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ චිත්ත දියුණුවේ භෞතික ස්වභාවය. ස්වභාවය ස්වාමීන් වහන්සේ. එතකොට අපේ මේ පිළිකුල් ශරීරයේ කොයිතරම් පරිවර්තනයක් සිද්ධ වෙනවද? කොයිතරම් ඒ වටිනාකම කියලා කියනකොට ඒ වටිනාකම වැඩි දියුණු භාවයට පත් වෙන්නේම
මානසික වටිනාකම නිසාමයි නේ සමහර. එහෙමයි. මානසින් වටිනාකමක් ඇති කරගත්තොත් තමයි එහෙම නැත්නම් ගුණධර්ම වලින් වටිනාකමක් අපේ ජීවිතයට ලබා දුන්නොත් පමණයි ශාරීරික වශයෙන් වටිනාකමක් ඇති වෙන්නේ සමහර. පැහැදිලිවම සම්මාංශ. එතකොට ඒක ඊටාම වැදගත් කාරණයක්. දැන් ඒ කියන්නේ දැන් අම්මා තාත්තා අපිට කොච්චර උපස්ථාන කළත් බොහෝ විට අපි අම්මා තාත්තා වෙනුවෙන් ස්තූප නිර්මාණය කරන්නේ නැහැ. එහෙමයි. අම්මා තාත්තා ජීවත් වෙච්ච gedara අපි පාරිභෝගික නිවහනක් හැටියට වන්දනාමාන කරන්නේ නැහැ. එහෙමයි සමහර. එතන විට අම්මා තාත්තගේ වියෝවෙන් අපි ඒකට නඩු කියලා ගහමරා ගන්න අවස්ථාවල් දකින්න ලැබෙන්නේ වර්තමාන සමාජය තුළ. එහෙමයි එහෙමයි. එහෙමයි සම්මාංශ දැන් එතකොට gedara සමහර ලාට පින්තූරයක් විතරයි තියෙන්නේ. එහෙමයි. සොහොනට අරන් ගියාමත් සොහොනේ තියෙන යම් කිසි නිර්මාණයක් විතරයි. හැම දිනාගේම නිර්මාණයක් නැහැ නේ සම්මාංශ. හැම දිනාගේමත් නැහැ. එහෙමයි සම්මාංශ. ඉතින් ඒ නිසා ඒ අම්මා තාත්තාගේ ආදරයට සෙනෙහසට එළකට දෙමාපියන්ගෙන් ලැබිච්ච අපිට ලැබිත උපකාරවලට ප්‍රතිඋපකාර දැක්වීමේදී අපි ඒ ප්‍රතිඋපකාර දක්වන්නට අවශ්‍ය කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි ඒ වටිනාකමයි අපි දැන කියා ගන්න ඕනේ නේ ස්වාමිනාස. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ සඳහා අවකාශය ලබා ගත යුතුයි. ඒ සඳහායි අපි මේ අවකාශය උපයෝගී කර ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා රූපයේ අවකාශය ඉතාම වැදගත් වෙනවා මානසික අවකාශය සඳහා. එහෙමයි. ඉතින් රූපයේ තියෙන වෙනස් වීම අනිත්‍යත්වය එම් බුදුරජාස දේශනා කළේ හන්ද දානි භික්ඛවේ ආමන්තයාමේ වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා නේ සම්නස. අවසාන බුද්ධ වචනයත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදේ වෙන්නේත් වය ධම්මා සංඛාරා සියලු සංස්කාර ධර්මයන් වැය වෙනවා. කැඩෙන බිඳින සුළු ස්වභාවයට පත් වෙනවා. සීල් සංස්කාර ධර්මයන්. එතකොට මෙතන සංස්කාර කියලා කියන කොටත් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා කියන මානසික වශයෙන් ගත්තාම ඒ සංස්කාර ධර්මනේ සම්මස. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය. එහෙමයි. ඊළඟට වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක විචාර කියලා කියන ධානාංග වලින් ධානාංග දෙක. ඊළඟට මනෝ සංස්කාර කියලා කියන්නේ චෛතසික 52න් වේදනා සංඥා කියලා කියන චෛතසික දෙක. ප්‍රධාන කරුණු දෙක. ප්‍රධාන චෛතසික දෙක. ඊළඟට පුණ්‍යාව සංඛාර කියලා කියන්නේ අපි සිද්ධ කරගන්න ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියාවන්. එහෙමයි. එතකොට මේ පින්සිතවිලි. ඊළඟට අපුණ්‍යාව සංඛාර කියලා කියන්නේ පව්. ගත්තාම පස් පව් දස අකුසල් කියලා කියන අකුසල ධර්මයන්. ඒ වගේම 1500කටත් වඩා තියෙන කෙලිස් ධර්මයන්. නේ සමිනාස්. එහෙමයි. එතකොට පව් හැටියට අපි සලකන්නේ. එහෙමයි. ඒ වගේම තමයි ආනිඤ්ඤාව සංඛාර කියලා කියන්නේ රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන ධ්‍යාන උපදවා ගැනීම. ඉතින් මේ විදිහට ගත්තා මේවත් සංස්කාර වශයෙන් සලකලා තියෙන්නේ මේ අවකාශ රූපේ නිසාමයි. ඒතර අපි රූප කලාප වශයෙන් ගත්තාම ස්කන්ධ වශයෙන් ගත්තාම මේ ගොඩක් වෙලාවට මේ කඳු වශයෙන් දක්වලා තියෙන්නේ පංචස්කන්ධයේ වශයෙන් ස්කන්ධ පහකට වෙන් කරලා තියෙන්නේ මේ අවකාශ ධාතු නිසාමයි නේ සම. එහෙමයි. ඉතින් ඒ නිසා අවකාශ ධාතුවේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන පින්නතුනි අපි අවකාශය සලසා ගන්නට ඕනේ නිර්වාණ අවබෝධය සඳහා. ඒතර නිර්වාණ අවබෝධයේ නැමැති අවකාශයේ කොයිතරම් සැපේ පවතිනවද කියලා අවබෝධ කර ගන්න ඕනේ. ওই පුංචි පුංචි තැන්වල තියෙන తాවකාලික සැනසීම් මිදිලා සදාකාලික සැනසීම වන නිර්වාණ ධාතුව පවතින අවකාශයේ අපි වෘත කරගත්තොත් ඒ දින යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් අපිට පිළිවංකම් ලැබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා. නැස මෙහෙම ප්‍රකාශ කරන බුදුරජාන් වහන්සේ මට මතකයි ස්වාමීන් වහන්සේ සම්බෝධි විහාරාධිපති වෙච්ච අලුතම මෙන්න මේ විදිහේ පාලි පාඨයකින් අපිව දැනුවත් කරනවා සජීවි වෙලසටහනකදී මගේ මතකේ නිවැරදිද? එහෙමයි. සංස දේශනා කරනවා සම්බාධෝයන් ගරා වාසෝ රජස්සායතරන් ඉති අබ්බෝකාසෝ පබ්බජ්ජා. එහෙම ස්වාමීන් වහන්සේ. මට ස්වාමීන් වහන්සේ ඒ කරපු පළවෙනි ප්‍රකාශය මගේ හිතට කාවැදුනා. එහෙම. මේ මහාන ජීවිතය කියලා කියන්නේ ආකාශය වගේ එකක්. එහෙමයි. ගිහි ගෙදර කියලා කියන්නේ මහා කරදර ගොඩක්. නැසෙ බුදුරජාන් වහන්සේ හිස් අවකාශයේ ශ්‍රී හස්තය ගෙනියනවා මෙහෙම. එහෙම ස්වාමීන් වහන්සේ. එන්න කියනවා මහණෙනි මේ වගේ වෙන්න. එහෙම. බලන්න මේ අත කොහෙවත් වදිනවද කියලා. එහෙම. මේ අත කොහෙටවත් බැඳිලා නැහැ. ගැටලා නැහැ. ඇලින්නේ නැහැ. මේ අත කොහෙවත් දුක් විඳින්නේ නැහැ. එහෙම. මේ වගේ වෙන්න. හිස් අවකාශයේ වගේ වෙන්න. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. එහෙම සම්මාසය. පැවිද්ද කියලා කියන්නේම අවකාශයක්. ඒ කියන්නේ කිසි තැනකට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ.
ඒ නිසා අද අපි කතා කළේ ස්වාමීන් වහන්සේ අවකාශ ධාතුව පිළිබඳවයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අවකාශ ධාතුවේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ අර හස්තේ දීප් කළා කරපු ප්‍රකාශය නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ හස්තේ එහාට මෙහාට කරනකොට ඒ හස්තෙන් අල්ලගෙන හිටියනම් එහාට මෙහාට කරන්න බෑනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙන්නට ඕනේ සිය දන් දීම තුළින්, සීල සමාදන් වීම තුළින්, භාවනාව තුළින්, සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන් තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්, ඒ විදිහට නෛස්කම්මේ කොයිතරම් සැප තියෙනවද කියලා කල්පනා කරලා අවකාශ ධාතුවෙන් මිදිලා නිර්වාණ අවබෝධය ලබා ගන්නට, ලෝකයෙන් එතර වෙන්නටත්, ලෝකෝත්තර බවට පත්වීමටත්, ලෝකයෙන් එතර වීමටත් අවශ්‍ය කරන්නේ මේ අවකාශ ධාතුවේ යථාර්ථයයි. ඒ නිසා ඒ අවබෝධ කරගෙන ලෝකයෙන් එතර වන්නට ලෝතුරු සුවේ ළඟා කරගන්නට අප හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. අදත් මෙසේ නිමවටපත් වෙන්නේ ප්‍රඥාව අවදි වෙන ඔබේම වැඩසටහන වන කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් කතිකාවතයි. අදත් වැඩසටහනට ධර්ම කරුණු ගෙනහැර දක්වන්නට අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් මෙම පරිශ්‍රයට වැඩමව අදාළ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම මේ හැම පිනක්ම පාරමී වේවා. ඒ වගේම ලක්වාසි ලෝකවාසි අපිව නරඹපු ශ්‍රවණය කරපු බෞද්ධ අබෞද්ධ සියලු සුපින්වතුන් හටත් මේ පින් ආර්ය සත්‍ය අවබෝධයටම මහෝපකාරී වේවා. අදත් නිෂ්පාදන දායකත්වයෙන්, කැමරාකරණයෙන්, ආලෝකකරණයෙන්, ශබ්ද පරිපාලනයේ සහයෝගය දැක්වු බෞද්ධයා මාධ්‍යාලයේ මාධ්‍ය සහෝදරයන්ටත් පින් සිදු වේවා. පොදුවේ ඔබ අප හැම දිනාටම මේ රැස් කරන හැම පිනක්ම උතුම් ප්‍රඥාලෝකයේ පිණිසම හේතු වාසනා වේවා. මේ ඔබේ ප්‍රඥාව අවදි කරන වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව එසේ නම් ලැබගම්ද හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද